ගෙදර ඉඳන් ටියුෂන් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඔ ටීවී හඳුන්වා දෙන ටීවී තක්ෂලාව EOD Education on Demand දැන් පීඔ ටීවී වෙතින් අද 2019 මාර්තු 23 සෙනසුරාදා සිරස්තල 2018 රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම ප්‍රවෘත්ති විකාශය ඇතුළු සම්මාන රැසක් දරනට ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට විදුලි විසන්ධි කිරීම පිළිබඳ විදුලි බල ඇමතිගෙන් ඉඟියා ඒ පොදු තීන්දුවක් අරන් අපි සාඳුද වෙනකම් දැනුවත් කරා බලපත්‍ර රහිත ශුද්‍ර මූල්‍ය ආයතන දසදහසක් රටපුරා ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ හෙළි කරයි. කුඩා අවන්හල්වලට බීර සහ වයින් බලපත්‍ර ලබා දීමට ඇමති මංගල තීරණය කරයි. From Other Derana. This is Other Derana Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝවන් අද දින රාත්‍රියේ 10 ප්‍රධාන පුවත් ප්‍රකාශයත් සමගයි ඔබ මේ වන්නේ තේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා වන යෝජනාවලිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නීත්‍ය නියෝජිත හනා සිග මහත්මිය වෙත නිල වශයෙන් බහර දෙනු ලැබුවා ඒ මහනුවර පැවති ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවයේදී මෙහිදී අදහස් දක්වූ ජනාධිපතිවරයා 2015 ජනවාරි 8 වනදා සිට මේ දක්වා ගෙවුණු කාලය තුළදී කිසිදු පුද්ගලයෙකුට විල්පත්තු රක්ෂිතෙන් එක් බිම් අගලක් හෝ ලබා දී නොමැති බව අවධාරණය කර සිටියා. තේරවාදී ත්‍රිපිටකයේ ලෝක උරුමයක් කිරීමේ යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද පස්සරුවේ ත්‍රිනිකායික මහානා හිමිවරුන්ගේ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේදී පැවැත්වුණා. තේරවාදී ත්‍රිපිටකයේ ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරන මෙම යෝජනාව මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නීත්‍ය නියෝජිත හනා සිග මහත්මිය වෙත බාර දෙනු ලැබුවා. යුනෙස්කෝ ලෝක මතක සටහන යටතේ මේ අප්‍රමාණ උරුමය ලයිස්තුගත කිරීමටත් වඩා වැදගත් වන්නේ මෙමගින් එහි හිමිකාරීත්වය බාරකාරත්වය පිළිබඳව ශ්‍රී ලංකාවට ලෝකයේම පිළිගැනීමට ලක්වීමේ අවස්ථාව උදා වීමයි. බෞද්ධ රටවල් රාශියක් මේ වන විට අපිට ශ්‍රී ලංකා රජයට දැනුම් දීලා තිබෙනවා. යුනෙස්කෝ ආයතන සංවිධානයේදී මේ සාකච්ඡාවට ගන්න අවස්ථාවේදී මීට සහයෝගය දක්වලා අදහස් ඉදිරිපත් කරන්න ඒ රටවල් වලට නියෝජිතින්ට අවස්ථාව ඉදිරියට සලසා දෙන්නයි කියලා. ඒ නිසා මේ වන විටත් මේ පිළිබඳව අන්තර්ජාතික වශයෙන් පුළුල් සහයෝගයක් ලැබිලා තිබෙනවා. ඔබ වහන්සේලා මෙහිදී අනුශාසනා කළ පරිදි අපේ නිර්මල බුදුදහමට අභියෝගයක් වන ආකාරයට විකල්ප බෞද්ධ දර්ශනයක් පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්නට භික්ෂූන් වහන්සේලා කීප දෙනෙක් පසුගිය දිනක ඒ පිළිබඳව ප්‍රචාරයක් ගෙන එනවා. මා මේ පිළිබඳව සොයා බැලුවා. ඒ ඉතාමත්ම පැහැදිලි ලෙස විදේශියන්හි සම්බන්ධකම් තිබෙන රාජ්‍ය නොවන සංවිධාන කීපයක අනුග්‍රහය තුළ කිරින්නා වූ දෙයක්. ඒ වගේම මම ඉමහත් සතුටින් මේ වෙලාවේ ප්‍රකාශ කරන්නට ඕන ඉතාම කලාතුරකින් දකින දර්ශනයක් අපි අද දකිනවා අපේ මහානායක හාමුදුරනේ. අස්කිරි, මල්වතු, ශ්‍රී ලංකා රාමන්නිකා, ඒ වගේම අමරපුර මහානිකාය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මේ විදිහට එකට අසුන්ගෙන සිටීම මගේ ජීවිත කාලය තුළ මම ඇත්තට මීට කලින් මම දැක්කේ නැහැ. අපේ බෞද්ධ ජනතාව විදිහට අපි ඉතාමත් සතුටු වෙනවා මහානායක ස්වාමින් වහන්සේලා සිවුනවම මේ අවස්ථාවේ මෙහිදී වැඩම කර මේ උතුම් කටයුත්තේදී අපට දෙන අනුශාසනා පිළිබඳව. ඒ වගේ මේ මීට අදාළ නොවන කරුණක්. එහෙත් මේ දිනවල විශේෂයෙන් අපේ ගෞරවනීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ අපේ බෞද්ධ ජනතාව තුළ සාකච්ඡාවට ලක් වෙන එක කාරණයක් පිළිබඳව වචනයක් පමණක් කියන්නට මම බලාපොරොත්තු වෙනවා. ඒ මොකද මාධ්‍ය තුලත් මේ දිනවල බොහොම තදින් ප්‍රචාරය වෙනවා මේ
විල්පත්තු අභය භූමියේ වන සංරක්ෂණය තුළ ඉඩම් දීමක් පිළිබඳව මම බොහොම පැහැදිලිව අපේ මහානායක හඳුරෙන් වන් සඳහන් කරන්නට ඕන. මේ ගෙවි ගිය අවුරුදු 4 තුල 2015 ජනවාරි 8 වෙනිදා සිට අද දක්වා කාල සීමාව තුළ විල්පත්තු වන රක්ෂණයේ අභය භූමියේ කිසිම පුද්දලයකට කිසිම ආයතනයකට බිම් අඟලක්වත් අප විසින් දී නොමැති බව ඔබ වහන්සේලාට ගෞරවපූර්වක මෙහිදී සඳහන් කරන්නට ඕන. විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබා දීමට හැකි බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා අද පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් විල්පත්තු වන සංහාරය පිළිබඳව සහ 2012 ඉඩම් ලබා දීම සම්බන්ධව ලොකු ගැටලුවක් තියෙනවා. නිසා අපි සභානායකතුමත් මේ වෙලාව ඉන්න වෙලාවේ ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවේ කල්තබිමේ විවාදයක් ඉක්මනින්ම ලබා දෙන්න කියලා ගරු කතානායකතුමා. ගරු සභානායකතුමා 2012 කරලා තියෙන්නේ. ඒ කියන්නේ හිටපු ජනාධිපතිතුමාගේ නියමයක් පරිදි බැසිල් රාජපක්ෂ මහතා විසින් තමයි ওই අක්කර 2600 රිෂාඩ් බදුදී නැමැතුවර දීලා තියෙන්නේ. ඉතින් ඒක ගැන කිසිම සඳහනක් වෙන්නේ නැහැ. අපිට ඕන නම් දෙන්න පුළුවන් විවාදයක්. Facebook එකෙන් පෙන්වන්න හදන්නේ මේ අපේ ආණ්ඩුකාරය දුන්න එක කියලා මේක. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් හන්දේව කතා කිරුවා. උන්වහන්සේ නම් පැහැදිලිව කිව්වා මේක 2012 දුන්න එකක් කියලා. ඔබතුමා විවාදයකට කැමති වෙනවා ඊළඟ SSC වාරේ එහෙමනම්. පුළුවන් පුළුවන්. රිචඩ් බදුර්දීන් මැතිතුමා තමයි මේ කැබිනට් මණ්ඩලයේ වාසනාවන්තම ඇමතිතුමා. ප්‍රධාන අමාත්‍යංශ පහක් අධිකරු ජනාධිපතිතුමත් ගරු අගමැතිතුමත් වැඩියෙන්ම විශ්වාසය තබපු ඇමතිවරයා විදියට තමයි එතුමා අපි කියවගන්නේ. බදුර්දීන් ඇමතිතුමා සම්බන්ධයෙන් බරපතල සමාජ විවේචනයක් ගොඩනැගුණා. හරිත වනයන් විනාශ කිරීම සම්බන්ධයෙන්. ඔහු පිළිබඳ තියෙන විශ්වාසය කොයිතරම් උසතනක තියනද කියලා කියනවා නම් ලංකාවේ තිබිච්ච එකම හරිත සරසවිය NSBM එකම ග්‍රීන් යුනිවර්සිටි එක ඒකත් එතුමාට බාර දෙනවා හැම තැනම කෑ ගහනවා විල්පත්තු වනේ විනාශ කරනවා කියලා. මම රාජ්‍ය ඇමතිවරය වශයෙන් වගකීමෙන් කියනවා විල්පත්තු නැෂනල් පාර්ක් එකේ අංගලක්වත් මේ ප්‍රශ්නට සම්බන්ධ වෙලා නැහැ. Facebook වල රූප රාමු පෙන්නනා මෙන්න විල්පත්තු විනාශයි කියලා. විල්පත්තු විනාශයි කියලා පෙන්නන 2011 8 වෙනි මාසේ 3 වෙනි දාතු ඡායාරූප 2013 පළවෙනි මාසේ 2 වෙනිදායි 2013 පස්වෙනි මාසේ 8 වෙනිදායි තමයි කොටස් දෙකකට මේ ඉඩම් නිදහස් කළේ. මේක දුන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා. අතිගරු ජනාධිපතිතුමා නියෝගයක් කරලා මේක මැනලා බලන්න කිව්වම අක්කර 1953ක් අරගෙන තිබ්බා. එක Facebook අඩවියකින් කියනවා හෙක්ටයාර් 4000ක් දීලා තියෙනවා කියලා. තව එකක් කියනවා හෙක්ටයාර් 3000ක් එලි කරගෙන යනවා දැන් කියලා. දීලා තියෙන්නේ හෙක්ටයාර් 1000කට වඩා අඩු ප්‍රමාණයක්. මේ මඩගහිද්දි බැසිල් රාජපක්ෂ මහත්තයාගේ නම කියවෙනවද දුන්නේ එයා කියලා. ඒ නම් කියන්නේ නැහැ. විල්පත්තු හා සම්බන්ධ ප්‍රශ්න තියෙනවනේ. රිෂාඩ් බදුන් දෙන නම තුමාගේ නියෝජ්‍ය අමාත්‍ය විදියට මං ඉන්නවා පත් කරන සර්වපාක්ෂික තේරීම් කාර්ය සභාව අපි අසංකල බාර දෙමු කතානායකට ලියුම විල්පත්තුව ගැන හොයන්න කියලා. විදුලිය විසන්ධි කිරීම පිළිබඳව එළඹෙන සඳුදා ජනතාව දැනුවත් කරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා අදානාවරණ කළා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මේ දිනවල සිදුවන විදුලිය විසන්ධිවීම පිළිබඳ අදහස් දක්වමින්. නොරචෝල ලක්විජේ විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් පසුගිය සඳුදා අක්‍රිය වීමත් සමග ප්‍රදේශ රසක විදුලි සැපයීම අඩපණ වුණා. කෙසේ වෙතත් එම බිඳවැටීම් සඳහා සිට අද දක්වා අවස්ථා කිහිපයකදී දෙවිනේ ප්‍රදේශ රසකින් වාර්තා වුණා. දැනුම් දීලා තමයි කරන්ට් එක කපන්න ඕනේ. දාතු උදේින් තමයි වැඩ කරන්නේ. රාජ්‍ය සැලකිලිමත් වෙන්න ඕනේ ඉතින් මීට වඩා. මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහසක් මින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා අද සඳහන් කළේ විදුලිය බිඳවැටීමේ ගැටලුව යථා තත්ත්වයට පත් කිරීම සඳහා දින 10ක කාලයක් ගතවන බවයි. මේකේ ඇත්ත තත්ත්වය තමයි අපේ නොරොච්චෝලේ කඩා වැටුණා. ඉල්ලුම 115 විතර වැඩි වෙලා තියෙන මේ දවස්වල අධික උෂ්ණය නිසා මේ සියලු දේම එකතු වෙලා අපට සැපීමට වැඩි ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා විසන්ධි කිරීම ඇති වීගෙන යනවා. නමුත් තව දවස් 10කින් මේක සම්පූර්ණයෙන්ම අපි යථා තත්ත්වයට පත් කරනවා. අද රටේ තියෙන AC ටික අපට දවස් 10ක් මේක නැවතුවත් ලයිට් දෙක බැගින් නැවතුවතාවකාලිකව අංග සම්පූර්ණ විසුණුවක් ලබා ගන්න පුළුවන්. අපි LNG බලාගාර දෙකක් ඇති කරලා තියෙනවා, Winfos LTL. ඒ වගේම අපි සූර්ය සෝලා වලින් 194ක් මෙගවට් 194කට අවසර දීලා තියෙනවා. ඔව්, ඒ පොදු තීන්දුවක් කරන් අපි සඳුදා වෙනකම් අපි දැනුවත් කරන්නේ. මේ ප්‍රශ්නේ ආයිත් ඇති නොවන විදියකට වගකීමකින් කටයුතු කිරීම තමයි කරන්නේ. මේ අතර කාසල් රේ සහ මාවුස කැලේ ජලපෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඊයේ ආරම්භ කළ වැඩසටහන අද දෙවැනි දිනටත් ක්‍රියාත්මක කෙරුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ Y-12 ගුවන් යානය යොදා ගනිමින් මෙම නියම ව්‍යාපෘතිය කාසල් රේ සහ මාවුස කැලේ ජලපෝෂක ප්‍රදේශවල දෙසතියක කාලයක් සිදු කිරීමට නියමිතයි.
චතුර මේ වන විට රයිගම් ටෙලිස් 2018 සම්මාන උළෙල නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙනවා. මෙහිදී හොඳම ප්‍රවෘත්ති සපයන්නාට හිමි සම්මානය අද දෙරණ දිනා ගත්තා. ඕතිලිනී, මීට අමතරව තවත් සම්මාන රැසක් දෙරණ සතු කර ගැනීම විශේෂත්වයක්. රයිගම් ටෙලිස් 2018 සම්මාන උළෙල අද පස්වරුවේ අති උත්කර්ෂවත් අයුරින් නෙළුම් පොකුණ රඟහලේදී ආරම්භ වුණා. එහිදී ටීවී දෙරණෙහි විකාශය වූ අධිරජ ධර්මාශෝක ටෙලිනාට්‍ය වසරේ විශිෂ්ටතම හඬ කැවීමේ වැඩසටහන ලෙස සම්මානයට පාත්‍ර වුණා. 360 දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කරන ඩිල්කා සමන්මලි ජුරියේ විශේෂ කුසලතා සම්මානයෙන්ද පිදුම් ලැබුවා. 360 දේශපාලන කතිකාමය වැඩසටහන් පෙළ ඉදිරිපත් කිරීමේ අභියෝගාත්මක දායකත්වය උදෙසා ඩිල්කා සමන්මලි. දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදක කලින්දු කරුණාරත්න. අද දෙරණ වෙනුවෙන් කලින්දු කරුණාරත්න 2018 වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදකයා සම්මානය හිමි කරගත්තා. වසරේ හොඳම ප්‍රවෘත්ති සපයන්නාට හිමි සම්මානය අද දෙරණ දිනාගත්තේ 2018 රයිගම් ටෙලි සම්මාන උළෙලේ වැඩිම සම්මාන දෙරණ සතු කර ගනිමින්. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය TV දෙරණ ප්‍රයිම් ටයිම් නිවුස්. වසරේ සම්මානනීය රූපවාහිනී මාධ්‍ය වැඩසටහන් නාලිකාව ලෙස සම සම්මානෙන් අභිෂේක ලබන්නේ සිරස ටීවී සහ ටීවී දෙරණ. එදිරි ජනාධිපතිවරණයට තමන් සූදානම් බවත් විදෙස් පුරවැසි භාවය ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කර ඇති බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ ප්‍රවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ විධායක මණ්ඩල නියෝජිතයින් ඊයේ පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සමග සාකච්ඡාවක නිරත වුණා. සූදානම් සූදානම් අවශ්‍ය කටයුතු කළා තියෙනවා. ඒ දෙගොල්ල අතර එකඟතාවයකට ඒම සඳහා දැන් කටයුතු කරගෙන යනවා. දැන් අපි දැක්ක මේ පසුගියදා මේ රාජපක්ෂ වරු එක්කහුව වෙලා අපේක්ෂක ගෙදර මේ උපන්දිනයකටවත් එක්කහුව වෙන අමාරු වෙන්නේ රාජපක්ෂලාට. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපේක්ෂකත්වය තෝරගත්තද? අපි මේ වෙලාවේ අපේක්ෂකගේ ප්‍රශ්නය අපි අවුල් කරන තත්ත්වයක් තියෙන නිසා අපි ඒකේ මග ඇරලා යන්න ඕන. ඔබතුමා හිතන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ සඳහා සුදුසු නැද කියලාද? නෑ, ඉතින් මම කැමති චමල රාජපක්ෂ මහත්තයාට නෙවෙයි, මේ එතුමාට විරුද්ධ නෑ. තවත් ඉතින් මෛත්‍රීපාල මහත්මයාත් අපේක්ෂකෙක් වීමේ බලාපොරොත්තුවෙන් ඉන්නෝ. ඒකත් අපි බේර ගන්න ඕන ප්‍රශ්නයක්. මෛත්‍රීපාල මහත්තයා සුදුසුයි ඔබතුමා හිතන්නේ? එතුමාගේ සුදුසුකම ගැන මට කිසිම සැකයක් නෑ. නමුත් අපට ඕන කවුද දිනන්න පුළුවන් කියලා එක අපේක්ෂකෙක් තෝරගන්න. මේ අතර එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් අද සවස කොටිකාවත්තේදී පැවැත්වුණා. පෙරදිග ලෝකයේ මුතු ඇටය කියලා කියනවා මේ ලංකාව. නමුත් දැන් ඒක පෙරදිග ලෝකයේ මුතු ඇටේ නෙමෙයි, පෙරදිග ලෝකයේ අමුතු ඇටේ බවට තමයි පත් වෙලා තියෙන්නේ. අපිට ඒ අමුතු ඇටේ නැවතවරක් මුතු ඇටේ කරන්න නම් අපිට රටට ආදරේ තියෙන, රටේ අභිමානය නැවත ගන්න පුළුවන් ඉතාම ඍජු නායකත්වයක් තියෙන, ඒ වගේම මේ ප්‍රතිපත්ති ගරුක කසිම අතේ පයේ චරිතයේ හෝ කිසිම මඩක් නැති හොඳ නායකයෙක් අපිට අවශ්‍ය වෙනවා. කවුද ඒ නායකයා? ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නම මීට මාස කීපයක ඉස්සෙල්ලා මම කිව්ලා හොඳටම බැනුම් ඇහුවා. දැන් මම නෙමෙයි කියන්නේ, ජනතාව තමයි ඔබතුමා ගැන කියන්නේ. මුලින්ම දේශපාලනික ස්ථාවරත්වයක් ඇති වෙන්නට ඕන රට තුල. අද මේ රටේ එහෙම ස්ථාවරත්වයක් නැති බව හැම ආයෝජකෙක්ම දන්නවා. අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර තියෙන තරඟය. ඒ වගේම මේ රජය
ගෙනෙන්නට හදන නව ව්‍යවස්ථාව හරහා මෙවැනි ස්ථාවර රාජ්‍යයක් මේ රට තුළ ඇති කරන්නට පුළුවන් කමක් නැහැ. ස්ථාවර රාජ්‍යයක් ඇති වෙන්නේ නැත්නම් අපි වැනි දියුණු වන රටකට කිසිම ආකාරයකට මේ රට දියුණු කරන්නට පුළුවන් කමක් නැහැ. අපි එදා කතා කළේ නැහැ. අපි කරලා පෙන්නුවා. අපි ඉදිරියේදී මේ අභියෝග අපි මුහුණ දෙන්නට අපි සූදානම්. අරුවක්කාරු කසලංගනයට එරෙහිව ඊයේ දිනේදී පුත්තලම නගරයේ විරෝධතාවක් පැවැත්වීමට හේතුව සහ ඊට අනුබල දුන් පුද්ගලයන් පිළිබඳ සොයා නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. මේ අතර විරෝධතාව අතරතුර පහර කෑ පුද්ගලයන් පවසන්නේ පොලිස් පහර දීමට එරෙහිව තමන් මානව හිමිකම් කොමිසම හමුවට යන බවයි. පුත්තලම අරුවක්කාරු කසල අංගණයට එරෙහිව ප්‍රදේශවාසීන් ඊයේ සිදු කළ විරෝධතාව අතරතුර නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විරෝධතාකරුවන්ට පහර දෙන අයුරු දක්නට ලැබුණා. මෙම පහරදීම සිදුවූයේ විරෝධතාකරුවන් පොලිස් බාධක පසු කරමින් ඒ ආසන්නයේ ජනාධිපතිවරයා සහභාගී වූ රැස්වීම් භූමියට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමගයි. මෙහිදී පහර කැමට ලක් වූ කාන්තාවන් දෙදෙනෙකු සහ තවත් තරුණයෙකු පුත්තලම මූලික රෝහලින් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඊයේ දිනේදී පොලිස් නිලධාරීන් නීතිමය රාමුව තුළ අවශ්‍ය ලෙස බලය භාවිත කළ බවයි. විශේෂයෙන්ම පුත්තලම නගරයේ ඉඳලා කිලෝමීටර් 40කටත් වැඩි දුරක් ඈතින් තිබෙන මේ කසල බැහැර කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ ප්‍රශ්නයට අදාළව මේ පුත්තලම නගරය තුළ මෙලෙස උද්ඝෝෂණයක් දියත් කිරීමට හේතුව කුමක්ද යන්න සහ ඒ සඳහා ආධාර අනුබල දුන්නේ එය මෙහෙයුවේ කවුද යන්න පිළිබඳවත් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. කෙසේ වෙතත් පහර කැමට ලක් වූවන් පවසන්නේ තමන් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ හමුවට යාමට සූදානමින් සිටින බවයි. මෙම විරෝධය දැක්වීමේදී පොලිසිය සීමාව ඉක්ම කටයුතු කරමින් ඉතාම පහත් විදිහට මේ අහිංසක කාන්තාවන්ට පහර එල්ල කරලා තියෙනවා. මෙතන සිදු වී තිබෙන්නේ තනිකරම සීමා ඉක්මව අවම බලය වෙනුවට උපරිම බලය භාවිතා කරලා තියෙනවා පොලිසිය. මේක නීති මාර්ගයෙන් අපි ක්‍රියා මාර්ගයක ගෙනියන්නත් යනවා, නැත්නම් ජෙනීවා දක්වා මේක ගෙනියන්න අපි උත්සාහ කරනවා. මේ අතර පුත්තලම පොලිසිය විසින් මෙම සිද්ධියට අදාළව අධිකරණ නියෝග කඩකිරීම, නීති විරෝධී රැස්වීම්, අයුතු ජනරාශිය හා සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අද පුත්තලම අතිරේක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී ඔවුන් දෙදෙනා ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරණ ලෙස නියෝග කළ අතර නඩුව නැවත මේ මාස 28 වනදා කැඳවීමටද නියෝග කළා. ග්‍රාම සේවා මට්ටමින් හෝ ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි වී ඇති කුඩා ප්‍රමාණයේ අවන්හල්වල බීර සහ වයින් අලෙවි කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වැලිගම ප්‍රදේශයේ ජංගම සේවය ආරම්භ කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්. අපි ඔය කොයිතරම් තහංචි දැන්වත් මේ හැම රෙස්ටෝරන්ට් එකකම වගේ බියර් වයින් විකිනනවා. නමුත් ඒ බියර් වයින් විකුණන්න සුරාබදු දෙපාර්තමේන්තුවේ පොලිසියේ ඉන්න ඒ වාංචනික සුළු පිරිසකගේ දෑත පුරවන්න ඕනේ මාසික. මෙන්න මේවයි දෙන ප්‍රශ්න. අන්න එහෙමනම් අපි දැන් තීන්දුවක් අරන් කියනවා ඇමතිවරයා හැටියට මට පනතෙන් ලබා දීලා තියෙන බලතල අනුව මේ කුඩා රෙස්ටෝරන්ට් මේ ග්‍රාම සේවකයෝ නැත්තම් ප්‍රාදේශීය සභාවේ ව්‍යාපාරිකයෝ වෙලා ඉන්න අයට අපි FL 22 දෙකට තමයි බියර් ඇන්ඩ් වයින් විතරයි ඒක ලබා දෙන්නේ. ඒක ලබා ගන්නට කැමතියා ඉන්නවා නම් අද උනත් දෙකට ඇවිල්ලා ව්‍යාපාරේ විස්තර දුන්නොත් අපිට ඉතා ඉක්මනින් දෙන්න පුළුවන්. නීති රීති වැඩි වෙන තමයි වංචා වැඩි, දූෂණය වැඩි. නිත්‍යානුකූල ලෙස රෙස්ටෝරන්ට් එකක් පවත්වාගෙන යනවා නම් ඒ අයට බියර් ලයිසන්ස් එකක් දීමේ වරද මම නම් දකින්නේ නැහැ. මහබැංකු යටතේ ලියාපදිංචි වී ඇත්තේ ශුද්‍ර මූල්‍ය ආයතන 10ක් පමණක් වුවද නිසි අනුමැතියකින් තොරව ක්‍රියාත්මක වන එවන් ශුද්‍ර මූල්‍ය ආයතන දසදහසකට වඩා මෙරට පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද අනාවරණ කළා. ඒ දෙයියන්දර ප්‍රදේශයේ පැවති උත්සවයකදී මම මහබැංකුවේ නිලධාරි මහතුරුන් ඇහුවට පස්සේ එයා කියනවා ලංකාවේ දැනට මධ්‍යම බැංකුව මහබැංකුව ශුද්ධ මූල්‍ය ආයතන හැටියට ලියාපදිංචි කිරීම කටයුතු අවසන් කරලා තියෙන්නේ ණය දෙන මූල්‍ය ආයතන දෙකක් විතරයි. ලියාපදිංචියට ඉල්ලුම් කරලා තියෙන්නේ 10යි.
ඒ නිලධාරීම පිළිගන්නවා ආසන්න වශයෙන් සුද්ධ මූල්‍ය ආයතන තියනවා කියලා 10000ක් ලංකාවේ. ඒ ආයතන විවිධ පොලි අනුගමනය කරනවා. ඩේලි කලෙක්ෂන් කියලා. ණය දෙනකොට ඔළුව අත ගාලා ණය දෙනවා. හැබැයි අය කරගන්න ගියාම විවිධ බලපෑම් කරනවා. දේපල අත්පත් කරගන්නවා. මේ ජාවාරම් කරුවන්ට අහු වෙන්න එපා. ජාවාරම්කාර සමාගම් වල ඉන්න අයගේ පඩි කොහොමද? ඒගොල්ලෝගේ අධ්‍යක්ෂක මණ්ඩලෙ ඉන්නේ කොයි විදියටද? ඒගොල්ලෝගේ වරප්‍රසාද මොනවද කියලා නියාමනය කිරීමක් මෙහෙයවීමක් මධ්‍යම බැංකුව හැටියට මහ බැංකුවෙන් මෙතෙක් කෙරෙන්නේ නැහැ. මහ බැංකුවේ තියෙන එකට ආයතනයක්. නමුත් ඒවා අක්‍රීයයි ඇත්තට. එත් සමගින් රාත්‍රී 10 අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමවටපත් වෙනවා. සුබ රාත්‍රියක්.